අපි පසුගිය සතියේ නැවැත්තුවේ මනෝද්වාරය පිළිබඳව ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයන් විස්තර කරලා ඒ ගානද්වාරය මුල් වෙලා ගන්ධත් ගඳ සුවඳ සම්බන්ධ වෙලා ගාන විඥානය හටගෙන ඒ ධර්මතාවයන් අනිත්‍ය වෙන්නේ දුක්ඛ වෙන්නේ අනාත්ම වෙන්නේ කොහොමද කියන කරුණු පසුගිය සතිය අපි විස්තර කළා. අද අපි විස්තර කරනවා මනෝද්වාරය හෙවත් සිත හෙවත් විඥානය හෙවත් මානසිකාර්ය අරමුණු දැනගන්නා ස්වභාවය අනිත් කරුණු කීපය අරගෙන දිව බාහිර රසය නිසා රස දැනගැනීමේ සිත. ඒකට කියන්නේ චිවා විඥානය. ඒ දැනගන්නේ මනෝද්වාරයෙන්. සිතෙන් විඥානේ මානසිකාර්යය අරමුණ දැනගත්තා. අරමුණ දැනගන්න ස්වභාවය විඥානයයි. චිවා විඥානය. ඒක අපි අනිත්‍ය ලක්ෂණය දේශනා කළා. දුක්ඛ ලක්ෂණය හා අනාත්ම ලක්ෂණය අද දේශනා කරනවා. ඒ චිවා විඥානය දුක්ඛ වෙන්නේ කොහොමද? දිවයි රසය නිසා ඇදුණු සිත කොහොමද දුක් වෙන්නේ? කොහොමද අනාත්ම වෙන්නේ? දුක් වෙන්නේ නිරන්තරයෙන් පීඩනයක් ඇති කරනවා. චතුර්විධ දුක්ඛ ස්වභාවයන් තියෙනවා මේ සෑම ධර්මයකටම. චතුර්කිව හතරයි. දුක්ඛ අකමැති ස්වභාවයන් තියෙන. පීඩනයක් ඇති කරනවා. කොහොමද? පීඩන ස්වභාවය, සංගත ස්වභාවය, සන්තාප ස්වභාවය සහ විපරිණාම ස්වභාවය කියන මේ ධර්මතා හතර දුක පිළිබඳව දේශනා කරන්නේ. දුක ස්වභාවයන් තියෙන්නේ. එහෙනම් පීඩන ස්වභාවයන් නිරන්තරයෙන් නැවත නැවත සිත හදන්න අන කරනවා, බල කරනවා. නැවත නැවත සිත හදන්න. දිවයි බාහිර රසය නිසා හැදුව සිත සොම්නස්. ආහාරය ප්‍රණීතයි, මිහිරි. දැන් නැවත නැවත මනසට පීඩනයක් ඇති කරන්නේත්, කරදර කරන්නේත්, සිතට බල කරන්නේත් නැවත නැවත සිත හදන්නේ. බවැත්තු එක ගන්නේ නැවත නැවත අනුභව කරන්න තියෙන ආසාව හැටියට. නැයි චිවා විඥානය ඇති කරගන්න බල කරනවා මනස. හොඳට කල්පනා කරන්න, හොඳට හොයන්න, හොඳට විභාග කරන්න, ඒ රස දැනගැනීමේ සිත හදන්න, නැවත නැවත සිත බල කරනවා, සිත අන කරනවා, සිත පීඩනයක් ඇති කරනවා. ඉතින් හදන්න ඕනේ. නැවත නැවත හදන්න ඕනේ. ඉතින් ඒක මහ වදයක්. මහ කරදරයක්. මහ පීඩාවක්. නැවත නැවත හදන්න. නැවත නැවත හොයන්නේ ප්‍රණීත රසයමනේ. ඔව්, ප්‍රණීත රසයමයි හොයන්නේ. තොරේ සිතක් නේ හැදෙන්නේ. දිවයි බාහිර රසය නිසා හැදුව සිතක්. තොරේ එතන තියෙන පීඩන ස්වභාවයක්. සංකත ස්වභාවයක් තියෙනවා. හේතුන්ගෙන් හටගත්තේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හරිද කියලා හොඳට බලන්න, නුවණින් පරීක්ෂා කරලා විමසලා බලන්න, හොයලා බලන්න. හේතුන්ගෙන් හටගත්තේ. ඒ චිව විඥානය. දිවයි බාහිර රසය නැත්තම් ඒ සිත හදන්න බෑ. එහෙනම් හේතුන්ගෙන් හැදුව. හේතුන්ගෙන් හැදුවානම් සංකත ස්වභාවයක්. සන්තාප ස්වභාවයක් තියෙනවා. සන්තාප කියන්නේ දෙවිල්ල හැදෙනවා. දනව කොහොමද දෙවිල්ල හැදෙන්නේ? දැන් ඒ සිත පීඩනයක් ඇති කරා. නැවත නැවත හදන්නේ. එතකොට හේතුන්ගෙන් හටගන්නේ. මොකයි ඇති වෙන්නේ? කාම ධාතුවට. ජීවා ධාතු, රස ධාතු, ජීවා විඥාන ධාතු. විඥාන ධාතු, ජීවා විඥාන ධාතුවටයි තියෙන්නේ. ඒ කියන්නේ කැමති ඒ ධාතුවට. ජීවා විඥාන රස දැන ගැනීමේ සිත ජීවා විඥාන ධාතුවට කැමති. කැමති නම් ඒක කාම ධාතුවක්. කැමති ධාතුවක්. කාම ධාතුව නිසා කාමයන් හඳුනා ගන්න. කැමති දේ හඳුනා ගත්තා. කැමති දේ හඳුනා ගත්තද සංඥාවෙන් හඳුනා ගන්න. කාම සංඥාවක් උපදවා. කාම සංඥාව නිසා කාම ඡන්දයක් උපදිනවා. කැමැත්තක් උපදිනවා. නැවත නැවත. කාම ඡන්දයක් උපදිනවා.
දර කාම ඡන්දයක් උපදවලා කාම විතර්කයක් උපදිනවා. කල්පනා කරනවා. ඒ ඡන්දය අනුව කල්පනා කරන්නේ. නැවත නැවත ඒ සිත හදන්න කල්පනා කරනවා. හොයනවා. විතර්ක. ඊට පස්සේ කාම දෙවිල්ල. ඒ රස්ය අනුභව කරනකන් ආයි දෙවිල්ල හැදෙනවා. සිතට හැදෙන්නේ දෙවිල්ල. කාම දෙවිල්ල. දෙවිල්ල නිසා කාම පරිේශණය. අන්න නැවත කැමති දේ හොයනවා. කැමති දේ හොයනවා. නැද්ද? එතකොට බලන්න අර චතුර්විධ බුදුරජාන් වහන්සේ දේශනා කරපු හතර ආකාරයේ දුක්ඛ ස්වභාවයන් නෙමෙයිද තියෙන්නේ? නිරන්තරයෙන් පීඩා කරනවා, පෙළනවා සිත, නැවත නැවත සිත උපදවන්න කියන එක. ඒ ජීව විඥානය උපදවන්න කියන මානසින්මයි එක කරන්නේ. නැවත නැවත අන කරනවා, නැවත නැවත බල කරනවා, නැවත නැවත ඒ පැත්තට නැඹුරු කරනවා. ඒ රස දැනගැනීමේ සිතම හදන්න. ඒකනේ රසයට ඔච්චර පෙරේත. රස තණ්හා කියලා හඳුන්වන. එහෙනම් ඒක කාම ධාතුවක්. ඒතර ඒකේ තියෙන පීඩන ස්වභාවය. පීඩනයක් ඇති කරන. හේතුන්ගෙන් හටගත්තේ. දිවයි රසේ නැතුව හදන්න බැසිත. කීයටවත් හදන්න බැහැ. එහෙනම් හේතුන්ගෙන් හටගත්තේ. ඒතර සන්තාප ස්වභාවයක් තියෙන. දවන තවන ස්වභාවය. කාම ධාතුව කාම සංඥා. ඒතර කාම ධාතුව කියන්නේ චිව විඥානය. ඒක චිතක්ෂණය තුළ ඉපද බිඳිනවනේ. ඇති වෙනව නැති වෙනව හේතුන්ගෙන් හටගත්. ඒතර හටගන්න හේතුවක් ඕනේ දිවයි රසය. හැබැයි ඒක නැති වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. හටගත් ස්වභාවය නැති වෙනවා. ඒක තමයි මේ ධර්මතාවයන්ගේ ස්වභාවය. ඒ හටගත් හේතුවකින් නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකේ තියෙන නිරන්තරයෙන් සනේ නතුරු දහන් වීමක් නැතිවීම. එහෙනම් ඒ පීඩන ස්වභාවය, සංගත ස්වභාවය, සන්තාප ස්වභාවය. එතකොට දෙවිල්ල ඒ චිව විඥාන ධාතුව, කාම ධාතුව. ඒ කාම ධාතුව නිසා කාම සංඥාව කැමති හඳුනා ගැනීමට. ඒ රස්සේ ඒ චිව විඥානේ නැවත නැවත ගන්න කැමති කාම සංඥා. කාම සංඥා නිසා කාම ඡන්දය අකමැත් ඇති වෙනවා. නැවත නැවත ආහාර රස්‍ය භුක්ති විඳින්න ඡන්දය ඇති වෙනවා. ඡන්දය ඇති වෙනවද විතර්ක, කාම විතර්ක. කල්පනා කරනවා. කල්පනා කරනවද කාම දෙවිල්ල හැදෙනවා. ඒදී නැවත නැවත භුක්ති විඳින්න දෙවිල්ල හැදෙනවා. කාම දෙවිල්ල නිසා කාම පරිේශණය. අහොයනවා. දැන් කාම ධාතුවට ආයෂ එක චිතක්ෂණයයි. එක චිතක්ෂණය තුළ ඉපදිබිදෙන්නේ කාම සංඥාවට ප්‍රත්‍ය වෙලා ප්‍රත්‍යයට අනුරූපයි හැදෙන්නේ. දැන් මෙතන අනාත්ම ලක්ෂණය තීගාවට පැහැදිලි කරනවා. එහෙනම් ප්‍රත්‍යයට අනුරූපයි හැදෙන්නේ. එහෙනම් කාම ධාතුව නැමැති ඒ චිව විඥාන ධාතුව කාම ධාතුව එක චිතක්ෂණය තුළ ඉපදිබිදෙන්නේ කාම සංඥාවට ප්‍රත්‍ය වෙලා. කාම සංඥාව කියන්නේ නාම ධර්මයක්, සිතුවිල්ලක් විතරයි, සිතේ ස්වභාවයක් විතරයි. ඒක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙන්නේ කාම ඡන්දය නැමැති සිතුවිල්ලට ප්‍රත්‍ය වෙලා. ඒ නාම ධර්මයට ප්‍රත්‍ය වෙලා. ඒ කාම ඡන්දයටත් අවශ්‍යක චිතක්ෂණයයි. චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙන්නේ කාම විතර්කයට ප්‍රත්‍ය වෙලා. එයාටත් රැඳෙන්න බෑ. එයාටත් ඒක චිතක්ෂණයයි අවශ්‍යක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා. එයා ඉපද මිදෙන්නේ කාම දෙවිල්ලට ප්‍රත්‍ය වෙලා. එයාටත් රැඳෙන්න බෑ. එයාටත් එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙනවා කාම පරිේශණයට ප්‍රත්‍ය වෙලා. දැන් හොයනවා. ඒකට කියව ਵਿਚාර හොයනවා. දැන් බලන්නකෝ. දැන් කවුද විඳින්නේ? කවුද විඳි? එහෙම කන්නේ. එහෙනම් පීඩන ස්වභාවයක් තියෙනවා. සංකත ස්වභාවයක් තියෙනවා, සන්තාප ස්වභාවයක් තියෙනවා. නාමේ නාමයට ප්‍රත්‍යද? ඔව්. කාම ධාතුව නැමැති නාමය, කාම සංඥාව නැමැති නාමයට ප්‍රත්‍යයි. කාම සංඥාව නැමැති නාම ධර්මය, කාම ඡන්දය නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයි. කාම ඡන්දය නැමැති නාම ධර්මය, කාම විතර්කය නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයි. කාම විතර්කය නැමැති නාම ධර්මය, කාම දෙවිල්ල නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයි. කාම දෙවිල්ල නැමැති නාම ධර්මය, කාම පරිේශණය නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයි.
නාමෙන් නාමයට ප්‍රත්‍ය. ත්‍රේ නාම ධර්මයන් උපදවන රූප ධර්ම දෙකක් ප්‍රත්‍යයි. මොකක්ද? දිවයි බාහිර රසයි. රූප ධර්ම දෙකක් ප්‍රත්‍යයි. අර නාම ධර්ම සියල්ල උපදවන්නේ. ත්‍රේ එකකින් එකකට ප්‍රත්‍යයි. දැන් මොකද්ද තියෙන්නේ? සන්තාප ස්වභාවයක් තියෙන විපරිණාම ස්වභාවයක් එතනම තියෙනවා පෙරලනමනේ. කොහොමද පෙරලන්නේ? චිතක්ෂණයක් තුල පෙරලුවා. චිතක්ෂණයක් තුලයි පෙරලුවේ. එහෙනම් දුක්ඛ ස්වභාවය? ආ දුක්ඛ ස්වභාවයක් තියෙනවා. ඒක සංසාරයටම තියෙනවද? ඔව් ඒක සංසාරයටම තියෙනවා. මේ භවයට විතරද? පෙර භවයේ තිබ්බද? පෙර භවයේ තිබ්බ. එහෙනම් අනාගත භවය? එතකොට පෙර භවයේ තිබ්බනම් වර්තමාන භවයේ තිබ්බනම් අනාගත භවය පිළිබඳව ගැටලුවක් නැහැ. ඒකට තියෙනවම තමයි. තියෙනවම තමයි. එතකොට තියෙන්නේ මොකක්ද? රූපේ නාමයට ප්‍රත්‍යයයි, නාමයේ නාමයට ප්‍රත්‍යයයි. නාමයේ රූපයට ප්‍රත්‍යයයි. රූපේ රූපයට ප්‍රත්‍යයයි. රූපේ රූපයට ප්‍රත්‍යයයි. දැන් දිව රූපයක්. බාහිර රස රූපයක්. එතකොට බාහිර රසය නැමැති රූපය දිව නැමැති රූපයට ප්‍රත්‍ය උපකාරයි. දැන් එතන ඉඳලා ඉපදුවා නාම ධර්ම ටික. නාමයෙන් නාමයට ප්‍රත්‍යයයි. එතකොට සත්ත්වෙක්, පුච්චලෙක්, ජීවෙක්, මානවෙක්, කෙනෙක්, ස්ත්‍රියක්, පුරුෂයෙක් එහෙම එකක් දකින්නේ නැහැ. එහෙනම් ඒ චිව විඥානය, ඒ විඥානය. ඒ දුක්ඛ ලක්ෂණය නැවත නැවත දකින්ට. නැවත නැවත හොඳට පරීක්ෂා කරන්න. හොඳට විභාග කරන්න. නැවත නැවත දැකලා නැවත නැවත සිතට හොඳට අනුගත කරගන්න. සිතට හොඳට සහතික කරගන්න. ඒ විශ්වාසය ගොඩනගා ගන්න. ඒක සත්‍යයක්. ඒ සත්‍ය දැකන ගොඩනගා ගන්න විශ්වාසය. ඒක නැවත සිතෙන් බැහැර කරන්න බෑ. බැහැර වෙන්නෙත් නෑ. හැබැයි හරියටම ගොඩනගෙන්න ඕනේ විශ්වාසය. හරි. මේක මේ විදිහටම තමයි වෙන්නේ. ඒක අපි තහවුරු කරගන්නේ සහතික කරගන්නේ දැනගෙන හා දැකගෙන. දැනගෙන හා දැකගෙන ඒක තහවුරු කරගන්නේ. ඒක බලවත් කරගන්නේ. ඒ විශ්වාසය ගොඩනගා ගන්න. එතකොට ඒක මනසින් ගිලිහෙන්නේ. මනසෙන් අයින් වෙන්නේ. එතකොට හේතුඵලත් දැකලා තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණත් දැකලා තියෙනවා. ඒ විදර්ශනා ප්‍රඥා. විශේෂ දර්ශනය ප්‍රඥාව නුවණ. එනා තමාගේ කැමැත්ත හැටියටද තියෙන්නේ? තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. ප්‍රත්‍යයට අනුරූපවයි. උපකාරයට අනුරූපවයි ඇදුනේ. තමාගේ කැමැත්ත හැටියට. තමාගේ වශයෙන්ගේ පවත්තන්න බෑ. තමාගේ වශයෙන්ගේද පැවතුනේ නැහැ. ඒක චිතක්ෂණය තුළ ඉපද බිඳලා ඉදිරි ධර්මයට ප්‍රත්‍ය වුණා. මේ ප්‍රත්‍ය පැවතුම් මනුවනේ තියෙන්නේ. තමාගේ කැමැත්ත හැටියටද? නෑ කාම ධාතු නැමැති නාම ධර්මයේ කාම සංඥාව නැමැති නාම ධර්මයේ චිතක්ෂණය තුළ ප්‍රත්‍යයයි. ඒක උපදවන්නේ. කාම ධාතු කාම සංඥා උපදවන්නේ. උපදවන්න බල කරන්නේත් නෑ. කාම ධාතු. ඒතර චිව විඥාන ධාතු කාම ධාතු ඒක කාම සංඥා උපදවන්න බල කරන්නේත් නෑ. උපදවන්නේත් නෑ. එහෙනම් මොකද්ද වෙන්නේ? ප්‍රත්‍ය වීමක් වෙන්නේ. උපකාර වීමක් වෙන්නේ. සහයෝගයක් දීමක් විතරයි වෙන්නේ. උදව් කිරීමක් විතරයි වෙන්නේ. ඒකයි කියන්නේ ප්‍රත්‍යයට අනුවයි පැවතුම් තියෙන්නේ කියලා. ඒතොර අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. අනාත්ම ලක්ෂණය තමයි කැමැත්ත හැටියට නෙමෙයි. ප්‍රත්‍යයට අනුරූපවයි. උත්සාහ රහිතයි. ඉදිරි ධර්මයට ඉදිරි ධර්මයේ උපදවන්න උත්සාහයක් යගේ නැහැ. සච්චිව විඥානයේ කාම ධාතුවක් කාම ධාතුව කාම සංඥාව නැමැති නාම ධර්මයේ උපදවන්න උත්සාහයක් යාගේ නැහැ. උත්සාහයක් රහිතයි. උත්සාහයක් නැතුව ඉන්නේ. හොඳට හිතන්න, හොඳට කල්පනා කරන්න ගැඹුරුයි. දැන් ක්‍රමක්‍රමයෙන් ගැඹුරට යන්නේ අපි. මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධි ඊට පස්සේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි ඊට පස්සේ ඥාන දර්ශන විසුද්ධි. මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය දේශනා අවසානයේ පස්සේ තියෙන්නේ විදර්ශනා නවමහ විදර්ශනා උපදවන ආකාරය මේකෙන් එක ධර්මතාවයක් අපි උපදවාගෙන දැන් යන්නේ උද්‍යව්‍ය ඥානය උපදවාගෙන යන්නේ ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට. එහෙනම් උත්සාහ රහිතයි. චිව විඥාන ධාතුව එක නාම ධර්මය එක කාම ධාතුවක්. ඒතර කාම ධාතුව විසින් කාම සංඥාව උපදවන්නේ. එයාට උපදවන්නේ බෑ.
සහයෝගයක් විතරයි දෙන්නේ, උපකාර කරනවා. ඒතර කාම සංඥාවත් ඉදිරි ධර්මතාවයේ උපදවන්නේ. උපදවන්න උත්සාහයක්වත් නැහැ. ඉදිරි ධර්මයේ උපදවන්න උත්සාහයක් යාට නැහැ. හැබැයි සහයෝගයක් දෙනවා. ඒකයි ප්‍රත්‍යය කියලා කියන්නේ. උපකාර කරනවා. ඒතර කාම සංඥාව කාම ඡන්දයට ප්‍රත්‍ය වෙනවා. ඒ නාම ධර්මයට. ප්‍රත්‍ය වෙනවා කියන්නේ උපකාර වෙනවා. උත්සාහ රහිතයි. උත්සාහයකින් කරන එකක් නෙමෙයි. උත්සාහයක් නෙමෙයි. උපදීන නාම ධර්මයේ ඉදිරි නාම ධර්මයට ප්‍රත්‍ය කරන උදව් කරන උපකාර කරන එච්චරයි කරන්නේ. ත්‍රේ කාම ඡන්දය නැමැති නාම ධර්මයේ කාම විතර්කයට උපදවන්නේ. කාම ඡන්දේ කාම විතර්කයේ උපදවන්නේ. බලෙන් උපදවන්නේ. හැබැයි ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය නොනොත් ඉදිරි ධර්මයේ උපදවන්නත් බෑ. ප්‍රත්‍ය වීමක් වෙන්නේ. ඒකයි ප්‍රත්‍යයට අනුරූපවයි සකස් වෙනවා කියන්නේ. ප්‍රත්‍යානුයි පැවතුම් තියෙනවා. එතකොට අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා. කාගේ හරි උවමනාවකටද? නැහැ. තමන්ගේ උවමනාවට? නැහැ, ඒත් නැහැ. ප්‍රත්‍යානුව පැවතුම් තියෙන්නේ. උත්සාහ රහිතයි. උත්සාහයකින් නෙමෙයි යන්නේ ඉදිරි ධර්මයට යන්නේ. සහයෝගයක් දීමක් විතරයි, උදව් කිරීමක් විතරයි. ඒතර කාම විතර්කය කාම දැවිල්ල නැමැති නාම ධර්මයට ප්‍රත්‍යයයි. උපදවන්නේ පදවන්න බෑ යට. උත්සාහයක් නැයි පදවීමේ උත්සාහයක් යට නැහැ. ඒතරේ කාම දෙවිල්ල කාම පරිවේශණය සිතින් තමයි හොයන්නේ. ඒකා නාම ධර්මයක්. එන තමාගේ කැමැත්ත හැටියටද උත්සාහයක් නැතුව ප්‍රත්‍යයට අනුවද? ප්‍රත්‍යයට අනුවයි. හොඳට හොයන්න, හොඳට කල්පනා කරන්න. කාය විඥානය. තව විඥානයක් තියෙනවා මනෝද්වාරය. කායද්වාරය මනෝද්වාරය. එතකොට අපි පහක් ගැන කතා කළා. මනෝද්වාරය. එතකොට මනෝද්වාරය කියන්නේ සිත, විඥානය, මානසිකාර්ය. එහෙනම් කාය විඥානය. එකත් බලමු අපි අනිත්‍ය වශයෙන් ඉස්සලා බැලුවා. දැන් දුක්ඛ හා අනාත්ම වශයෙන් බලනවා. කාය විඥානය උපදවන්න නිරන්තරයෙන් පීඩාවක් කරන්නේ නැද්ද? මනසට පීඩනයක් ඇති කරන්නේ නැද්ද? බල කරන්නේ නැද්ද? වද කරන්නේ? වද කරනවා, බල කරනවා, අන කරනවා. මොකටද? ඔය ශාරීරිය පහසුවෙන් තියන්න, පහසුවෙන් පවත්තන්න. බිම වාඩි වෙන්න බෑ, පුටුවක්. ඒ පුටුවත් කුසන්නම් ඕත් හොඳයි. පහස නෙමෙයිද හොයන්නේ? ඉන්න තැන දහඩිය දානවනම්, ඉන්න තැන දහඩිය දානවනම් සීත කාමරයක් හොයනවා. සීතල නම් උණුසුම හොයනවා. දැන් බලන්නකෝ කාය විඤ්ඤාණය. සීත උෂ්ණද? ତොර කයයි පහසයි නිසා කාය විඤ්ඤාණය. ඒ දෙක නැතුව සිත හදන්න බෑ. හැබැයි පීඩනයක් ඇති කරනවා. නිරන්තරයෙන් පීඩනයක් ඇති කරනවා. සිතට වද දෙනවා, සිතට බල කරනවා, සිතට අන කරනවා. සැපසහගත කාය විඤ්ඤාණයම හොයන්ට. සැපසහගත කාය විඤ්ඤාණය. කයට සැප හොයන්ට. අන කරනවා, බල කරනවා. පීඩනයක් ඇති කරනවා. පීඩන ස්වභාවයක් තියෙන. ඔක මහ වදයක්. ඔක මහ කරදරයක්. තේරෙන්නේ? ඒකට අපි කලින් දැනගත්ත ඔය කය කියලා කතා කරේ සතර මහ ධාතේව සුද්ධාෂ්ටක කලාපයට තමයි ඔය පහසු හොයන්නේ. ඔය සුද්ධාෂ්ටක කලාපයටනේ පහසු හොයන්නේ. ඒකට පීඩනයක් ඇති කරනවා. නිරන්තරයෙන් වද කරනවා, අන කරනවා, බල කරනවා. පහසුයෙන් තියන්නේ. කාය විඥානි. හදන්නේ. ඒකට ඒ අනුව හැදෙන්නේ සිතක් විතරයි. ඒ කයට දැනෙන පහස ආනුව හැදෙනව සිතක්. කය විඥානය. ඒතර ඒ විඥානය නැවත නැවත උපදවන්න බල කරනවා, අන කරනවා. මේක පීඩනය, පීඩන ස්වභාවයෙන් යුක්තයි. සංකත ස්වභාවයක් තියෙනවා. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ. කය විඥානය ඒ පහස පිළිබඳව දැනගැනීමේ සිත හැදුවේ කයයි පහසයි නේ. ශරීරයයි බාහිර ස්පර්ශයයි පහස සීත උෂ්ණ දෙක නේද සිත හැදි. එහෙනම් සංකත ස්වභාවයක්ද තියෙන්නේ? සංකත ස්වභාවයක්. හේතු ප්‍රත්‍යයෙන්ම ඕනේ උපදවන්න. හේතු ප්‍රත්‍යයෙන්ම ඕනේ හදන්න. ඒ කාය විඥානය. පහස පිළිබඳව දැනගැනීමේ සිත සංකත ස්වභාවයෙන් යුක්තයි. සන්තාප ස්වභාවයෙන් යුක්තයි. සන්තාප කියන්නේ දෙවිල්ල හදවන. දවන, දනවා. සන්තාප ස්වභාවය. කොහොමද දන්නේ? දෙවිල්ලයි. ඔක
කාය ධාතු, පොට්ටබ්බ ධාතු, කාය විඥාන ධාතු. කාය විඥාන. එතකොට මේ පහස පිළිබඳව දැනගැනීමේ සිත කාය විඥාන ධාතුවයි. ඒක කැමැති. කැමැති එකට. කාම ධාතු. කාම ධාතුව නිසා කාම සංඥාව. කාම සංඥාව නිසා කාම ඡන්දය. කාම ඡන්දය නිසා කාම විතර්ක. කාම විතර්කය නිසා කාම දෙවිල්ල. කාම දෙවිල්ල නිසා කාම පරිශ්‍රණය. දැන් ඒතකොට සන්තාප ස්වභාවයක් තියෙනවා. සන්තාප ස්වභාවය. ඒත් විපරිණාම ස්වභාවයකුත් තියෙනවද? ඔව්, පෙරලන. කොහොමද පෙරලන්නේ? චිතක්ෂණයයි ආයස. චිතක්ෂණයයි ආයස. කාම ධාතුවට, ඒතකොට ඒ කාය විඥාන ධාතුවට ආයසක චිතක්ෂණයයි. පෙරලුවා. කාම සංඥාවට. ඒකටත් එක චිතක්ෂණයයි ආයස පෙරලුවා. කාම ඡන්දයට. ඒකටත් එක චිතක්ෂණයයි ආයස පෙරලුවා. කාම විතර්කයට. ඒකටත් එක චිතක්ෂණයයි ආයස පෙරලුවා. කාම දෙවිල්ලට. ඒකටත් එක චිතක්ෂණයයි ආයස පෙරලුවා. කාම පරිශ්‍රණයට. දැන් බලන්නකෝ. දැන් බලන්න හොඳට. චිතක්ෂණයක් තුළ ඉදිරි ධර්මයට ප්‍රත්‍ය වෙනවද? ප්‍රත්‍ය වෙනවා කියන්නේ උපකාර වෙනවා. එතකොට දැන් බල කරලද? බලෙන් ගියාද? නෑ. බලෙන් උපදවන්න බෑ. ප්‍රත්‍ය වීමක් තියෙන. ප්‍රත්‍ය වීමක් තියෙන, උපකාර වීමක් තියෙන. කාම ධාතුව නිසා කාම සංඥා. ඊට මේ චිතක්ෂණයක් චිතක්ෂණයක් තුළ ඉදිරි ධර්මයන්ට ප්‍රත්‍යද නැද්ද? උපකාරද නැද්ද? කාම දෙවිල්ල නිසා කාම පරිශ්‍රණය. එහෙනම් දෙවිල්ල ස්වභාවයක් තියෙනවා. පීඩන ස්වභාවයක් තියෙනවා, සංකත ස්වභාවයක් තියෙනවා, සන්තාප ස්වභාවයක් තියෙනවා, විපරිණාම ස්වභාවයක් තියෙනවා. ක්ෂණයෙන් පෙරළුවා. චිතක්ෂණයයි චිතක්ෂණය තුළ පෙරළුවා. විපරිණාම ස්වභාවයක් තියෙනවා. සංසාරයටම තියෙනවා. සසරටම තියෙනවා. පෙර භවෙත් තිබ්බද? ඔව්, පෙර භවෙත් තිබ්බා. ඊට පිට භවවල ඒත් ওই විදිහටම තමයි. අනාගත භවෙට ඒත් ওই විදිහටම තමයි. පෙරලාවේ විපරිණාම ස්වභාවයකුත් තියෙනවා. එහෙනම් සංසාරයටම තියෙන ස්වභාවයන් ඔය චතුර්විධ දුක්ඛ ස්වභාවය. පීඩන ස්වභාවයක්, සංගත ස්වභාවයක්, සන්තාප ස්වභාවයක්, සා විපරිණාම සසරටම තියෙනවා. ඒක නැවත නැවත උපදවා ගන්න බැරි වුණොත් දුකයි. නැවත නැවත කොහොම හරි උපදවන්න ඕනේ, කොහොම හරි උපදවන්න ඕනේ, කොහොම හරි උපදවන්න ඕනේ. හැබැයි ප්‍රත්‍යයට අනුරූපවයි. ප්‍රත්‍යයට අනුරූපවයි උපදින්නේ. බලෙන් උපදවන්නේ නැහැ. ඉදිරි ධර්මයට, ඉදිරි ධර්මයේ බලෙන් උපදවන්නේ. උපකාර කිරීමක් විතරයි සිද්ධ කරන්නේ. දැන් ඒ කාය විඥාන ධාතුවට බෑ. ඒ කාම ධාතුවට බෑ. කාම සංඥා උපදවන්න. එයාට උපදවන්න බෑ. හැබැයි ප්‍රත්‍ය වෙනවා. ඒතර කාම සංඥාවට කාම ඡන්දය උපදවන්න බෑ. හැබැයි ප්‍රත්‍ය වෙනවා. උපකාර වෙනවා. කාම ඡන්දයට කාම විතර්ක උපදවන්න බෑ. ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය වීමක් විතරයි තියෙන්නේ. ඒතර කාම විතර්කයට කාම දෙවිල්ල උපදවන්නේ බෑ. උපදවන්නේ බල කරන්නේ උපදවන්නේ බෑ. හැබැයි එයා නැතු උපදින්නෙත් නෑ. සහයෝගයක් විතරයි තියෙන්නේ. කාම දෙවිල්ල නැමැති ඒ නාම ධර්ම ඉදිරි නාම ධර්මයට ප්‍රත්‍යයි. උත්සාහ රහිතයි. උත්සාහයක් නෑ. උත්සාහයෙන් යන ගමනක් නෙමෙයි. උපකාරයෙන් යන ගමනක් තියෙන්නේ. ගැඹුරුයි. හොඳට හිතන්න, හොඳට හොයන්න, හොඳට කල්පනා කරන්න, අවබෝධ කරන්න පුළුවන්. එහෙනම් තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. ඇයි තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි කියලා කියන්නේ? ප්‍රත්‍ය පැවතුම් මනුවයි තියෙන්නේ. තමාගේ කැමැත්ත හැටියටද තියෙන්නේ ප්‍රත්‍ය පැවතුම් මනුවද? ඒ කියන්නේ උපකාරය, ඒ උපකාරයේ පැවතීම මනුවද තියෙන්නේ? උපකාරයේ පැවතීම මනුවයි තියෙන්නේ. ඒ නිසා අනත්මයි. මනෝ විඥානය, මනෝද්වාරය, මනෝ විඥානය. දුක්ඛ ස්වභාවය බලනවා, අනාත්ම ස්වභාවය බලනවා. දුක්ඛ ස්වභාවය
ඒ මනෝද්වාරේ ඒකෙත් තියෙනවද මනෝ විඥානේ? ඔව්. මොකද්ද තියෙන්නේ? පීඩන ස්වභාවයක් තියෙනවා. පීඩාවක් කරනවා. නැවත නැවත බල කරනවා. නැවත නැවත අන කරනවා. නැවත නැවත ඒ පැත්තට නැඹුරු කරනවා මේ මනෝ විඥානේ උපදවන්න. ඉන්ද්‍රියයන්ගෙන් ගන්න අරමුණු නැත්තම් අතීතයේ වෙච්ච සිදුවීමක් අනාගතයට අවශ්‍ය කරන දෙයක් පිළිබඳව මනෝ විඥාන හදනවා. මනෝ විඥාන හදනවා. ඒතර මනෝ විඥානේ හදන්න නිතර නිතර බල කරනවා. හැබැයි විඥානේ මනෝ විඥාණයෙන් බලාපොරොත්තු වෙන්නේ අරමුණු ඉටුවීම. ඉටු වෙච්ච අරමුණු පිළිබඳව ඉටු නොවුණු අරමුණු පිළිබඳවත් කල්පනා කරනවා. එතකොට එන්නේ දුක් මුසු සහගත සිත්, දොමනස සහගත සිත්. එතකොට ස්ථාරම්මන අරමුණු ඉටුවීම ඒව කල්පනා කරනවා නම් සතුටක්, සොම්නසක්, ආස්වාදයක්, විඳ ස්වභාවයක් ගැන අරමුණු ඉටු වෙන. එතකොට අරමුණු ඉටු වෙනවා නම් සතුටුයි. නැවත නැවත ඒ විඥානය උපදවන්න අන කරනවා. බල කරනවා. ඒ සතුට සහගත ස්ථාරම්මනම උපදවන්නේ. ඒ ඊටේ චාරමුණු පිළිබඳව නැවත නැවත හිතනවා, කල්පනා කරනවා, නුවණින් විමසනවා. ඒක පීඩනයක්. බල කරනවනේ, අන කරනවා. ඒ පැත්තට නැඹුරු කරනවා, නැවත නැවත ඒ මනෝ විඥාන උපදවන්න. ඊටේ චාරමුණු තුල ඒ ආස්වාද ජනක සිතුවිල්ල උපදවන්න. මනෝ විඥාන පීඩනයක් ඇති කරනවා. පීඩන ස්වභාවයක් තියෙනවා. සංකත ස්වභාවයක් තියෙනවා. සංකතයි කියේ හේතු ප්‍රත්‍යයෙන් හටගත්. කොහොමද හේතු ප්‍රත්‍ය? මනසයි බාහිර අරමුණේ දෙක නිසායි හැදුවේ මනෝ විඥානය. එහෙනම් හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ. ඒතර පීඩන ස්වභාවයක් තියෙනවා, සංකත ස්වභාවයක් තියෙනවා. මනසයි බාහිර අරමුණේ නැත්තම් මනෝ විඥානය හදන්න බෑ. කවදාවත් හැදෙන්නෙත් නෑ. එහෙනම් හේතුන්ගෙන් හටගත්තේ. සන්තාප ස්වභාවයක් තියෙනවා. දෙවිල්ල මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු. ඒ නැවත නැවත ඉටු වෙච්ච අරමුණ පිළිබඳව සිතලා ආස්වාදේ විඳින්න. ආස්වාදේ විඳින්නමයි හොයන්නේ. ත්‍රස් දෙවිල්ල ඒක කාම ධාතුවක්. කැමතියේ ධාතුවට. මනෝ විඥාන ධාතු. ඉෂ්ඨ ආරම්මණය තුලින් හටගත්තේ සිතුවිල්ලට කැමති කාම ධාතුවක්. මනෝ විඥාන ධාතු. ඒකට කැමති, ඒකට ප්‍රියයි. ඒ ප්‍රිය කරනවාද ඒක සංඥාවෙන් ගන්නවා. කාම ධාතුව නිසා කාම සංඥාව. කාම සංඥාව නිසා කාම ඡන්දය. කාම ඡන්දය නිසා කාම විතර්කය. කාම විතර්කය නිසා කාම දෙවිල්ල. කාම දෙවිල්ල නිසා කාම පරිේශණය. හොයනවා. ඒතර බලන්න තමාගේ කැමැත්ත හැටියටද දැන් අර මනෝ විඥාන ධාතු කාම ධාතුවක් එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. හැබැයි ඉපද බිඳින්නේ කාම සංඥාව නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙලා. එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. උත්සාහ රහිතයි. උත්සාහයකින් නෙමෙයි ඉදිරි ධර්මයට යන්නේ. සහයෝගයක් දුන්නා. පැවැත්මට සහයෝගයක් දුන්නා. උපකාර කළා. හේතු ප්‍රත්‍ය හේතු වුණා. උපකාර වුණා. ප්‍රත්‍ය. එහෙනම් ඒ කාම ධාතුව කාම සංඥාවට. එතකොට ඒක චිතක්ෂණයක් තුලයි ප්‍රත්‍ය වෙන්නේ. කාම සංඥාවට රැඳෙන්න බෑ. සංඥාව කියන්නේ නාම ධර්මයක්. ඒක චිතක්ෂණයක් තුල ඉපද බිඳෙනවා. කාම ඡන්දය නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙලා. කාම ඡන්දය නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙනවා. කාම ඡන්දය නැමැති නාම ධර්මයටත් රැඳෙන්න බෑ. ඒක චිතක්ෂණයක් තුල ඉපද බිඳිනවා. එක චිතක්ෂණයක් තුළ ඉපදෙමින්නේ කාම විතර්ක යන නැමැති නාම ධර්මයට ප්‍රත්‍ය වෙලා. කාම විතර්ක නැමැති නාම ධර්මයට අත් රැඳෙන්න බෑ. එක චිතක්ෂණයක් තුළ ඉපදෙමින්නේ. එක චිතක්ෂණයක් තුළ ඉපදෙමින්නේ කාම දෙවිල්ලට ප්‍රත්‍ය වෙලා. කල්පනා කරන්න දෙවිල්ල හැදෙන්නේ. ତොර එක චිතක්ෂණයක් තුළ ඉපදෙමින්නේ කාම දෙවිල්ල. ඒකත් නාම ධර්මයක්. එක චිතක්ෂණයයි. එක චිතක්ෂණයක් තුළ ඉපදෙබිඳෙනවා කාම පරිේශණයට ප්‍රත්‍ය වෙලා. මනසෙන් හොයන ඊගාවට. ඉතින් හොයන ඒ සිතුවිලි වලටත් එක චිතක්ෂණයයි ආයසතේ. දැන් බලන්නකො. උත්සාහ රහිතයි. උත්සාහයක් නැහැ.
ප්‍රත්‍ය ණුව පැවතුම් තියෙන්නේ. උපකාරයට ණුවයි පැවැත්ම ගෙනියන්නේ. උපකාරයට ණුව නම් පැවැත්ම ගෙනියන්නේ ආත්ම ලක්ෂණයක් නෙමෙයි. එතන තියෙන්නේ අනාත්ම ලක්ෂණයක්. තමාගේ කැමැත්තේ හැටියට නෙමෙයි. තම වශයෙන්. එහෙම නැත්නම් බාහිර කෙනෙක්ගේ කැමැත්තේ හැටියටත් නෙමෙයි. බාහිර කෙනෙක්ගේ කැමැත්තේ හැටියටත් නෙමෙයි. වෙන බලවත් කෙනෙක්ගේ කැමැත්තේ හැටියටත් නෙමෙයි. කිසිම කෙනෙක්ගේ කැමැත්තේ හැටියට නෙමෙයි. ප්‍රත්‍යයට අනුවයි පැවතුම් පවතින්නේ. ප්‍රත්‍යයට අනුව නම් පැවතුම් තියෙන්නේ. එතන ආත්මයක් නැහැ. එතන තියෙන්නේ අනාත්ම ලක්ෂණය. එකයි මේ අනාත්ම ලක්ෂණේ ගැඹුරුයි කියන්නේ. ගැඹුරුයි අනාත්ම ලක්ෂණේ. අනිත්‍ය ලක්ෂණයත් ගැඹුරුයි. දුක්ඛ ලක්ෂණයත් ගැඹුරුයි. එහෙනම් අනිත්‍ය දුක්ඛ අනාත්ම දැන් පැහැදිලිද? දැන් අපිට මේ පරීක්ෂණය තුළ අපිට තව ටිකක් හොඳට සාතික වෙන්න ඕනේ, තහවුරු වෙන්න ඕනේ, බලවත් වෙන්න ඕනේ උද්‍යව්‍ය ඥානය. අපි මේ මග්ගමග්ග ඥාන දර්ශනය තුළින් උද්‍යව්‍ය ඥානය හොඳටම ඇති කරගෙන තමයි ඊගාව ඥාන ටිකට යන්නේ, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියේදී. අපි තව විදිහකින් බලනවා. තව විදිහකින් කල්පනා කරනවා. අපි දන්නවා දැන් අපි රූප පිළිබඳව මෙනෙහි කරනවා නම් අපි මෙනෙහි කරන්නේ සිතින්. සිතින්නේ මෙනෙහි කරන්නේ. සිතුවිලි පිළිබඳව මෙනෙහි කරනවා නම් ඒ සිතින්. වේදනාවන් පිළිබඳව මෙනෙහි කරනවා නම් ඒ සිතින්. හඳුනාගත් දෙයක් පිළිබඳව මෙනෙහි කරනවා නම් ඒ සිතින්. සංස්කාරයන් සිත බලවත් වෙච්ච ආකාරයක් මෙනෙහි කරනවා නම් ඒ සිතින්. සතර මහා ධාතු මෙනෙහි කරනවා නම් ඒ සිතින්. හරි. දැන් එතකොට සිතක ආයශ අපි දන්නවා එක චිතක්ෂණයේ. එක චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. දැන් අපි බලමු උද්‍යව්‍යහ ඥානය තව ටිකක් බලවත් කරගන්න. තව හොඳට බලවත් කරගන්න ඕනේ. දැන් ඔය ගත්තේ අද ගත්තේ මේ ద్వාර පිළිබඳව ගත්තේ. ඒ කියනොත් මනෝද්වාරය පිළිබඳව අනිකුත් ඒවා පසුගිය දේශනාවල දේශනා කළා. ඉදිරියේදී තව තියෙන ගොඩාක් දේවල් පරීක්ෂණය සඳහා ගන්න අරමුණු තියෙනවා. ඒතර දැන් විඥාන ගැන කිව්වා. සංඥා ගැනත් අපි තරමක් කිව්වා. සංචේතනා තියෙනවා. ඒ වගේම තණ්හා තියෙනවා, විතක්ක ਵਿਚාර තියෙනවා, ස්කන්ධ තියෙනවා, ධාතු තියෙනවා, ආයතන තියෙනවා. ඒ වගේම ඉන්ද්‍රිය ධර්මයන් තියෙනවා. තව විභාග කරන්න අපිට. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ගොඩක් තියෙනවා විභාග කරන්න. භවයන් තියෙනවා, කාම භව, රූප භව, අරූප භව. ඒ වගේම පටිච්චසමුප්පාදයේ පිළිබඳව අංග 12ක් තියෙනවා. ඒවා අනිත්‍ය දුක්ඛ අනාත්ම අපි මෙනෙහි කරන්න ඕනේ. ඒවා අපි හොඳට සිතට සහතික කරගන්න ඕනේ, අනුගත කරගන්න ඕනේ. සිතට හොඳට ස්ථාවර කරගන්න ඕනේ. විශ්වාසය ගොඩනගා ගන්න ඕනේ. අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියන්නේ මේ ලක්ෂණ තුන. එහෙනම් අපි සිතින් රූපයන් මෙනෙහි කරනවා. තොර සිතින් රූපයන් මෙනෙහි කරනකොට අපි දන්න රූපේ කායශ චිතක්ෂණ 17යි. ඒ මෙනෙහි කරන සිතේ ආයශ චිතක්ෂණය. ඉතින් අපි රූපයක් මෙනෙහි කරනවා නම් අපිට කොච්චර කාලයක් යනවද? මෙනෙහි කරන සිතට යන්නේ චිතක්ෂණයයි. එහෙනම් චිතක්ෂණයත් තුළ ඉපද බිඳිනවා. ඒ ඉපදෙනවට කිව්ව උදේ කියලා, බිඳිලා අවසන් වෙනවට කිව්ව බෑ කියලා. හොඳයි. එතකොට පළවෙනි සිත අපිට බලන්න වෙන්නේ ඊගා වෙන සිතින්. ඇයි? ඒ සිත ඇති වෙලා නැති වෙලා ඉවරයි. ආයි රූප ධර්මයක් හෝ අර වේදනා සංඥා සංඛාර කියන නාම ධර්මයක් හෝ අපි මෙනෙහි කරනවා නම් නැවත සිතක් අවශ්‍ය වෙනවා. නැවත සිතක් අවශ්‍ය වෙනවා. දෙවෙනි සිතෙන් තමයි බලන්නේ. ඉතින් දෙවෙනි සිතින් බලන්නකො පළවෙනි සිත ඇති වෙලා නැති වෙච්ච හැටි. පළවෙනි සිත ඇති වෙලා නැති වෙච්ච හැටි දෙවෙනි සිතින් බලන්න. හැබැයි ඒ සිතස් සැනෙන් ඇති වෙලා නැති වෙන. ඒ චිතක්ෂණයයි ආයිස. ඒ දෙවෙනි සිත බලන්න තුන්වෙනි සිතේ. ඊගවට තේ සිතක්. එතකොට දිගටම පවතින සිතක් තියෙනවද? සනයක් 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 පාසා ඇති වෙලා නැති වෙන සිතක් තියෙනවද කියලා අපිට අවබෝධ කරගන්න ඕනේ. අවබෝධ වේවි. ඒ අවබෝධය අවශ්‍යයි. ඒ තුළින් උද්‍යව්‍ය ඥානය තවත් බලවත් වෙනවා, ප්‍රකට වෙනවා. එහෙනම් තුන්වෙනි සිතෙන්
බලන්න ඉදිරි සිත් දෙකම ඇති වෙලා නැති වෙච්ච ආකාරය. කොච්චර වෙලාවක් තුලද? පළවෙනි සිත ඇති වෙලා නැති වෙන්න ගිය චිත්තක්ෂණයයි ඒක බැලුව දෙවෙනි සිතෙන් ඒ සිත ඇති වෙලා නැති වෙන්න ගිය තව චිත්තක්ෂණයයි. තුන්වෙනි සිතෙන් බැලුවා ඒ සිත් දෙකම තුන්වෙනි සිත ඇති වෙලා නැති වෙන්න ගිය තව චිත්තක්ෂණයයි. බලන්න. එහෙමත් බලන්න පුළුවන්. නාම රූප දෙකම එකට එකතු කරලා බලන්නත් පුළුවන්. නාම රූප දෙකම රූපයක් චිත්තක්ෂණ 17ක් තුල ඇති වෙලා නැති වෙන. උදයක් තියෙනවා, වැයක් තියෙනවා. උදයට කිව්ව ඇති වෙනවා කියලා, වැයට කිව්ව නැති වෙනවා කියලා. ඒ ඇතිව නැතිවන ස්වභාවය අවබෝධ වෙන්න අවබෝධ වෙන්න අනිත්‍ය ලක්ෂණයත් ප්‍රකට වෙනවා, ඥානයත් බලවත් වෙනවා. උද්‍යව්‍ය ඥානය අපි කලින් උපදවාගත්ත ඥාන සම්මර්ෂණ ඥානය තම සම්මර්ෂණ ඥානය තියෙනවා. ඇයි විභාග කරන්නේ, පරීක්ෂා කරන්නේ, බෙදන්නේ, බලන්නේ සම්මර්ෂණ ඥානය. ඉතින් අපි ඊට පස්සේ උපදවාගත්ත නාම රූප පරිච්ඡේද ඥානය. දිට්ඨි විසුද්ධියේදී නාම රූප දෙකක්මයි තියෙන්නේ කියලා. ඉතින් කාංකා විතරණ විසුද්ධියේදී අපි උපදවාගත්ත තවත් ඥානයක්. ඒ තරුණ විදර්ශනා ඥානය. ධම්ම ටිති ඥානය හේතු ප්‍රත්‍යයන් පිරිසිඳ දන්නා නුවණ. ධම්ම ටිති ඥානය තරුණ විදර්ශන ඥානය. ඒකත් අපි උපදවා ගත්ත කාංකා විතරණ විසුද්ධියේදී. දැන් අපි උපදවා ගන්නේ උද්‍යව්‍ය ඥානය. උදේවේ ඇතිවීමක් තියෙනව නැතිවීමක් තියෙනවද? එතකොට දැන් අපි රූප ධර්ම ඕන රූප ධර්මයක් අරගෙන බලන්නේ චිතක්ෂණ 17ක් තුළ ඇති වෙනව නැති වෙනව. ඒ මෙනෙහි කරපු සිත චිතක්ෂණයක් තුළ ඇති වෙනව නැති වෙනව. ආ. දැන් දෙවෙනි සිතෙන් ඕන නම් ආයි බැලුවා. එතකොට ඒ සිතත් චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනව. මෙනෙහි කරනවා නම් යම් රූපයක් ඕන රූපයක් මෙනෙහි කරන. කෙස් ලොම්නිය දත් සම් මස් නහර. කෙලසෙම සොටු කඳුළු දහඩිය ලේ සැරව ඕන දෙයක් මෙනෙහි කරන්න. චිතක්ෂණ 17ක් තුළ ඉපද බිඳෙන බව සිතට අනුගතද? සහතිකද? ස්ථාවරද? ඇතිවීම නැතිවීම. ඇති වෙනවට කිව උදය, නැති වෙනවට කිව වේ. දන්නා නුවණ ඥානය, උදයව්‍ය ඥානය. දැන් අපි ඥාන පිළිවෙලට උපද. ඒතර පළවෙනි සිත දෙවෙනි සිතෙන් විදර්ශනා කරා. ඒතර මෙනෙහි කරපු සිතත් චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙලා ඉවරයි. දෙවෙනි සිතනොත් මෙනෙහි දෙවෙනි සිතෙන් බලනවා ඒ මෙනෙහි කරපු සිත. ඒ සිතත් චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවා. ඒ මෙනෙහි කරපු රූප ධර්මයක් චිතක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙනවා. මෙනෙහි කරපු රූප ධර්මයක්. ඒ අරමුණට ගත්ත රූප ධර්මයක් ඒ මෙනෙහි කරපු සිතත් තුළ තියෙනවද? ඇතිවීම නැතිවීම, ඇතිව නැති වෙන බව. ඔව්. ඒක හොඳට සිතට ස්ථාවරද? සිතට අනුගතද? සිතට සහතිකද? නැත්තම් දින ගණනක් හරිප සිතට අනුගත වෙන කම්ම මෙනෙහි කරන්න වෙනවා. බලන්න වෙනවා. පරීක්ෂා කරන්න වෙනවා. එතකොට තමයි සිතට ස්ථාවර වෙන්නේ. සහතික වෙන්නේ. විශ්වාසය ගොඩ නැගෙන්න, ගොඩ නගා ගන්න නම් නැවත 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 මෙනෙහි කරන්න. දවසම වුණත් කමන්නේ මෙනෙහි කරන්න. මෙනෙහි කළා සිත තුළ ගොඩ නගා ගන්න. ගොඩ නැගෙන්නේ උද්‍යව්‍ය ඥානයයි. ඒයි ඒ ධර්මතා දෙකේම තියෙන ඇතිවීම නැතිවීම. ඒතර තුන්වෙනි සිතෙන් බැලුවා. ඊගොඩ හතරවෙනි තව සිතක් එනවා සනේ. පළවෙනි සිතයි දෙවෙනි සිතයි තුන්වෙනි සිතත් අරන් බලන්න. ඇති වෙලා නැති වුණා. ඇති වෙලා නැති වුණාද? ඔව්. ඊට පස්සේ ආයෙත් ඕනනම් බලන්න. දැන් ඊට පස්සේ බලනවා සිත් 10ක්. දැන් මේක ක්‍රමක්‍රමයෙන් හොඳට පුරුදු කරන්න ඕනේ. නැතුව බලන්න බෑ. පළවෙනි සිත දෙවෙනි සිතින් බලන. ඇතිලා නැතිලා යන බපෙනි. දෙවෙනි සිත තුන්වෙනි සිතෙන් බැලුවා, තුන්වෙනි සිත හතරවෙනි සිතෙන් බැලුවා, හතරවෙනි සිත පස්වෙනි සිතෙන් බැලුවා, පහ හයවෙනි සිතෙන් බැලුවා. ඔය විදිහට 10වෙනි සිතෙන් 10ට යනකම් බලන්න, 11වෙනි සිතෙන් බලන්න, 10වෙනි සිතත් චිතක්ෂණය තුළ හටගෙන නැති වෙන බව අවබෝධනම් උද්‍යව්‍ය ඥානය ටිකක් බලවත්. බලයි. එතකොට අර මෙනෙහි කරන ඒ ගත්ත යම් රූප ධර්මයක් ඇද්ද?
ඒ සියලුම රූප ධර්මයනොත් චිතක්ෂර 17ක් තුල ඇති වෙලා නැති වෙලා. එහෙනම් අපි ගන්නවා තවත් ධර්මතා ටිකක්. දැන් අපි සිතින් මෙනෙහි කරනවනේ වේදනාවක්. වේදනාවක් මෙනෙහි කරනවා. වේදනාවට ආයෂ එක චිතක්ෂණේ. මෙනෙහි කරපු සිතට ආයෂ එක චිතක්ෂණේ. ඒ විදිහ වේදනාවත් ඉපද බිඳිනවද? ඇති වෙලා නැති වෙනවද? මෙනෙහි කරපු සිත එක චිතක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙනවද? උදේවේ. ඇති වුණා නැති වුණා. ඒ දක්නා නෝන උදේවේ ඥානිය. සංඥාවත් බලනවා. සංඥාවත් බලනවා. කොහොමද සංඥාව බලන්නේ? සංඥාව කියන්නේ නාම ධර්මය. හඳුනාගත්ත දේ පිළිබඳ. ඒතර හඳුනාගත්ත අපි කියමු රූපයක් හඳුනාගත්තා කියලා. ඒතර චිතක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙනවා. හටගත්තට කිව්ව උදේ නැති වුණාට කිව්ව වෙයි කියලා. මම කලින් සඳහන් කරා හටගන්න හේතුවක් ඕනේ නැති වෙන්න හේතුවක් අවශ්‍ය වෙන්නේ. හේතුන්ගෙන් හටගත්තේ යම් ධර්මතාවයක් ඇද්ද ඒක තියෙන ෂණෙන් අවසානයක්. ෂණෙන් අවසන්. ඒතකොට ඒ වැය දකින්න ඕනේ. ඒ හටගන්න ස්වභාවය දකින්න ඕනේ. හටගන්න ස්වභාවය දකින්නට කිව්ව උදේ. නැති වෙන ස්වභාවය දකින්නට කිව්ව වැය. ඒ දෙකම දකින්න ඥානේ උදේ අවය ඥානේ. හොඳට බලවත් වෙන්න ඕනේ. හොඳට ශක්තිමත් වෙන්න ඕනේ. හොඳට ප්‍රබල වෙන්න ඕනේ. හොඳට විශ්වාසය ගොඩනගෙන්න ඕනේ. රූප සංඥා. රූපය හඳුනාගත්ත සිතින්. හඳුනා ගන්නකොට මේ සිත ඇති වෙලා නැති වෙලා ඉවරයි. හට ගන්නවට කිව්ව උදේ නැති වෙනවට කිව්ව වැය. ශබ්ද සංඥා. ශබ්දයේ චිතක්ෂණ 17ක් තුල ඇති වුණා නැති වුණා. හට ගන්නවට කිව්ව උදේ කියලා නැති වෙනවට කිව්ව වැය කියලා. ඒ බලපු සිත චිතක්ෂණයක් තුළ හට ගන්නවට කිව්ව උදේ කියලා නැති වෙනවට කිව්ව වෙයි කියලා බලන්න ඕනේ. ඒතකොට ඒ සිතත් චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙනව. අර ශබ්ද සංඥාව ශබ්දයත් චිතක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙනව. දැන් මොකද්ද තියෙන්නේ? ඒ දක්නා නුවණ. උද්‍යව්‍යඥානිය. උදෑම ඥානය අපි බලවත් කර ගන්න ඕනේ. ශක්තිමත් කර ගන්න ඕනේ. ඊතර ගන්ධ සංඥා. ගන්ධ සුවඳ. චිතක්ෂණ 17යි. බලපු සිත එක චිතක්ෂණයයි. බලපු සිතේ තියෙන ඇතිවීම හා නැතිවීම. ඇතිවීමට කිව්ව උදේ කියලා, නැති වෙනවට කිව්ව වෙයි කියලා. ගන්ධයට චිතක්ෂණ 17යි. ඇති වෙනවට කිව්ව උදේ, නැති වෙනවට කිව්ව වෙයි. හට ගන්නවට කිව්ව උදේ නැති වෙනවට කිව්ව වේය. බාහිර රසය රස සංඥා ඒකත් ඒ රසයට ආශ චිතක්ෂණ 17යි. චිතක්ෂණ 17ක් තුල ඇති වෙනව ඇති වෙනවට කිව්ව උදේ නැති වෙනවට කිව්ව වේය කියලා. ඒ දක්නා සිත මෙනෙහි කරපු සිත චිතක්ෂණයක් තුල ඇති වුණා නැති වුණා ඇතිව නැති වෙනව ඇතිව නැති වෙන බවම අවබෝධ වීම තුළ උද්‍යව්‍ය ඥානය ප්‍රකටයි. බලවත් උද්‍යව්‍ය ඥානෙමයි බලවත් වෙන්නේ. අපිට මේ ඥානය ඕනේ ඊගාවට. මොකටද? ඊගාව ඥාන ටික උපදවා ගන්න මේ ඥානය උපදවා ගන්නම ඕනේ. එහෙනම් එක ධර්මතාවයක් නෙමෙයි ධර්මතා රාශියක් අපි විභාග කරලයි මේක සහතිකය ගන්න. සහතික කරගන්න. සිතර ස්ථාවර කරගන්න. එනිසා තමයි මම කලින් සඳහන් කළේ කරුණු 201ක්. ද්වාර 6ක්, කර්මණු 6ක්, විඥාන 6ක්, ස්පර්ශ 6ක්, වේදනා 6ක්, සංඥා 6ක්, සංචේතන 6ක්. තණ්හා 6ක්, විතර්ක 6ක්, විචාර 6ක්, ස්කන්ධ 5ක්, ආයතන 12ක්, ධාතු 18ක්, ඉන්ද්‍රිය 22ක්, භව 3ක්, භව 9ක්, පටිච්චසමුප්පාදේ අංග 12ක්, රූප 28ක්. විභාගයට ගන්න ඕනේ ඔක්කොම ටික. උද්‍යව්‍ය ඥානය ඇති කරගන්න. ඒ සෑම දෙයකම තියෙන්නේ ඇති වෙනව නැති වෙන. එතකොට රූපේ කායශ චිතක්ෂණ අද්දා. චක්කෝ ප්‍රසාද රූප සෝත ප්‍රසාද රූප ගාණ ප්‍රසාද රූප ජීව ප්‍රසාද රූප කාය ප්‍රසාද රූප චිතක්ෂණ 17 ඇති වෙනව නැති ඇතිව නැති වෙනව. ඇති වෙනවට කිව්ව උදේ හැබැයි නුවණින් දකින්ට. නැති වෙනවට කිව්ව වැය නුවණින් දකින්නවාද ඥානයයි උද්‍යව්‍ය ඥානයයි. තොට සිතු තොට විඥාන 6ක් සංඥා 6ක් සංචේතන 6ක්
එවා නාම ධර්ම. ආශයක චිතක්ෂණේ. නැවතත් චේතනාවක් හදන්න ඕන නම් නැවත හේතුන්ගෙන් නැසිත හදන්නම වෙනවා. හැබැයි රැඳෙන්න බෑ. එක චිතක්ෂණයයි ආයිෂ. ඒ වගේම ප්‍රත්‍යත් බලනවා අපි. කොහොමද ප්‍රත්‍ය? වේදනාව සංඥාවට ප්‍රත්‍යයි. මේ වේදනාව සංඥා උපදවන්නේ. වේදනාව සංඥා උපදවන්නේ. වේදනාවට බැ සංඥා උපදවන්නේ. හැබැයි වේදනාව විඳීම සංඥාවට ප්‍රත්‍ය වෙනවා. හඳුනා ගන්න ප්‍රත්‍ය වෙනවා විඳීම. ඒ දෙකම ප්‍රත්‍ය වෙන ඊගාවට සංස්කාරයට. ඒතර ප්‍රත්‍යයට අනුරූපව. උපකාරයට අනුරූපව. ඒතර සංස්කාරයට රැඳෙන්න බෑ කිච තක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. හැබැයි විඥාණයට ප්‍රත්‍යය. සංස්කාර විඥාණයට ප්‍රත්‍යය. ඒතර එක චිතක්ෂණේ. ඒතර වේදනාව එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. උද්‍යවය ඥාණයෙන් ස්ථිර කරගත්තා. සංඥාවට ප්‍රත්‍ය වුණා සංඥාවට රැඳෙන්න බෑ එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනවා. ඒ දැක්කමේ නුවණ උද්‍යවය ඥාණයේ. ඒ ධර්මතා දෙක සංස්කාරයන්ට ප්‍රත්‍යය විඳීම හා හඳුනා ගැනීම සංස්කාරයන්ට ප්‍රත්‍යයයි. චිතක්ෂණයක් තුළ ඉපද බිඳිනව රැඳෙන්න බෑ. ඇති වෙනවට කිව උදේ නැති වෙනවට කිව බෑ. දක්නා නුවණ උද්‍යවය ඥාණය. ඒ කරුණු තුනේ පැවැත්ම උඩ විඥාණය තියෙනවා. වේදනා සංඥා සංකාර විඥාණයට රැඳෙන්න බෑ ඒක චිතක්ෂණයක් තුළ ඇතිව නැති වෙන. ඇති වෙනවට කිව උදේ කියලා නැති වෙනවට කිව බෑ කියලා. එහෙනම් නාම ධර්මයන් ඕනොන්ට ප්‍රත්‍ය. ඕනොන්ට ප්‍රත්‍ය. රූප ධර්මයන් නාමයන්ට ප්‍රත්‍යයයි. නාම ධර්මයන් රූපයන්ට ප්‍රත්‍යයයි. රූප ධර්මයන් රූපයන්ට ප්‍රත්‍යයයි. සත්‍යයක් නැහැ, පුච්චලයක් නැහැ, ජීවයක් නැහැ. මේ සෑම ධර්මතාවයකම තියෙන්නේ ඊතාවත්ම පිරිසිදු ලක්ෂණ තුනක්. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම. මනසින් දැනගන්න, මනසින් දැකගන්න. සහතික කරගන්න, දැනගෙන දැකගෙන සහතික කරගන්න. විශ්වාසය නොසෙල් වෙන විශ්වාසයක්. ගොඩනගා ගන්න සිටේ ඒ දෙකලා දෙකීම තුල ඊටාත්ම නිවැරදි ලක්ෂණ තුනක් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ වර්තමානයේ මේ මොහොත සිදුවෙන්නේ නාම රූප දෙකේ ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ මේ දැන් මේ වර්තමානයේ මේ මොහොතේ පසුගියවයි අවසන් වෙලා ඉවරයි අනාගතේව තාම ආවේ නැහැ එහෙනම් වර්තමානයේ මේ මොහොත සිදුවෙන ඒ නාම රූප දෙකේ ක්‍රියාවලිය දකින්න නිවැරදි වූ ලක්ෂණ තුනක් තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම අපි තව දුරටත් කතා කරනවා ලබන සතියේ අදට මේ ධර්ම දේශනාව අවසන් කරනවා